Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. එතුමා කිව්වා සෝලා පවර් හයි කරගන්න කියලා පන්සල් වලට. ඒ කියන්නේ ආගමික ස්ථානවලට ඔබතුමාලා ආධාරයක් දෙනවද සෝලා පවර් වලට? හරි. හරි ඒක ඇමතුමා පහසුව පැහැදිලි කිරීමක් කරන්නේ. මේ පාර්ලිමේන්තුවේ දිහා බැලුවත් ගරු ඇමතුමා ලක්ෂ 60ක් විතර මාසෙකට ලයිට් බිලක් ගෙවනවා. මම කියන්නේ ලංකා විදුලි බල මණ්ඩලය සහන ආධාර බෙදන ආයතනයක් වෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ ලංකා විදුලි බල මණ්ඩලය නැතුව රජය මේ සඳහා මැදිහත් වෙන්න ඕනේ. කැපකරු දායක ක්‍රමයක් හෝ මොන හරි වැඩපිළිවෙලක් අරගෙන පන්සල් සඳහා සූර්ය කෝෂ ලබා දීමේ වැඩපිළිවෙලක් අඩු ගන්න මම හිතනවා මේ අමාරු වැටිච්ච පන්සල් 500ක් ඇති ලංකාවේ. අන්න ඒ සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහනක් තියෙනවද? මේ වැඩි කිරීම තුලින් අපි දන්නවා සියලුම දෙනා අපහසුතාවයට පත් වෙලා තියෙනවා විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලය කණිත සංස්ථාවට පමණක් ගෙවන්න තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි රුපියල් බිලියන 80කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ඒ වගේම පුනර්ජනීය බල ශක්ති ව්‍යාපෘති සැපයුම් කරුවන් රුපියල් බිලියන 45කට වැඩි ප්‍රමාණයක් පහුගිය මාස 10 තුළ ගෙවීමට තියෙනවා මේ තියෙන ආදායමෙන් ගෙවන්න බැරි හින්දා තමයි ඉල්ලීමක් කරේ ලිබිල වැඩි කිරීම හෝ අඩු කිරීම මේ කාණ්ඩ 6ක් තියෙනවා එතකොට ගෘහස්ත කාණ්ඩ තියෙනවා රජයේ ගොඩනැගිලි තියෙනවා රෝහල් වැනි අධ්‍යාපන ආයතන වැනි ස්තන් තියෙනවා කර්මාන්ත ශාලා තියෙනවා ආගමික සිද්ධාස්ථාන තියෙනවා පහුගිය කාලෙදී සහනාධාර දිනකට ආගමික සිද්ධාස්ථාන වලට ඒ සහනාධාරේ දුන්නේ අනිත් කාණ්ඩ වලට තමයි ඒක අය කර ගැනීම සඳහා යොමු කළා තිබුණේ ඒ කියන්නේ දැන් ආගමික සිද්ධාස්ථානෙට උපරිම මුදල දීලා තිබුණේ ඒකක 180ට වැඩිය රුපියල් 9.40යි එතන ඒකක 30ක් දක්වා දීලා තිබුණේ 1.90යි එතන 1.90ක් අය කරනකට ඒකේ බර දාලා තිබුණේ එක්කෝ ගෘහස්ත කාණ්ඩෙට එක්කෝ ව්‍යාපාරික කාණ්ඩෙට එක්කෝ හෝටල් කාණ්ඩෙට එක්කෝ අනිකුත් රජයේ ගොඩනැගිලි වලට අපිට වෙන විකල්පයක් නැ යන්න වෙනවා මේ පුනර්ජනීය බල ශක්ති ව්‍යාපෘති සඳහා කිරියලම තෝ අපි අපිට දෙන්න පුළුවන් ද ආධාරයක් කියලා දැන් විදුලි බල මණ්ඩලයට තාමත් මේකෙන් හම්බෙන්නේ නැහැ මුදල් ටික මේ සම්පූර්ණ මුදල අපි පියව ගත්තත් විදුලි බල මණ්ඩලයටත් ලෙකෝ එකටත් සුනිත් බල ශක්ති අධිකාරියටත් තුනට අපි කියලා තියෙනවා ඉන්දික අනුරුද්ධ රාජ්‍යමත්තුමාට මේ ආගමික සිද්ධාස්ථාන වලට වැඩපිළිවෙලක් හදලා දෙන්න සූර්ය පැනල ඇති කරගන්න ඒ තුලින් තමන්ගේ බිල කළමනාකරණය කරගන්න කියලා ආගමික සිද්ධාස්ථාන වලට කියලා වෙනත් බලාගාර නැහැ අඩුවෙන් උත්පාදනය කරන අපිට උත්පාදනය කරන්න තියෙන මේ තියෙන බලාගාර ටිකම තමයි. පහුගිය කාලේ විදුලි බල මණ්ඩලෙන් ආගමික සිද්ධාස්ථාන 148ක් තියෙනවා ලංකාවේ විදුලි බල මණ්ඩලෙන් හැම මාසෙම විදුලි බිල ගෙවපු. ඒවත් ගෙවන්න එපා කියන එක තමයි මහජන උපකිතා කොමිසමෙන් කියලා තියෙන්නේ. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපි දැන් ණය ප්‍රතිහිත කරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා තියෙන නිසා ඒ වැඩපිළිවෙළ අපිට ක්‍රියාත්මක වුණොත් අපිට ඔබතුමා ඔය කියන ආගමික සිද්ධාස්ථාන සහ අපි අඩු ආදායම් ලාභී පවුල් රජයේ කාර්යාල කියන එකට අපිට මේ ණය මුදල හරහා උදව්වක් කරන්න පුළුවන්. අර නැෂනල් ග්‍රිඩ් එකට තියෙන බර දවල් කාලේ අඩු වුණොත් එහෙම රාත්‍රී කාලේ අපිට ජල විදුලියෙන් එතකට අර ඒ අවශ්‍යතාවය දෙන්න පුළුවන්.